Magic cappuccino ice cream, a first time treat only from Magic. තේරෙන්න ඉතින් ඒකට අදාළව මූලික කරුණු කතා කිරීමේදී අපිට ඒක පැහැදිලි වෙන කාරණයක් තමයි කලින්ද අපිට මෙතනින්ම යන්නත් පුළුවන් අතරම එකක් තමයි මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය සහ ක්‍රියාකලාපය පිළිබඳව මෙලෙස ප්‍රශ්න නැගීම සහ ඔබ කලින්ද අසන ලද නිවැරදිව ප්‍රශ්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් අහනවා ජනාධිපතිවරයා. එතකොට මගේ අදහස තමයි මැතිවරණ කොමිෂන් සභාව සඳහා පත්කොට තිබෙන්නේ ඉහළ වෘත්තිකයන් පිරිසක්. ඔහුගේ ඔවුන්ගේ වෘත්තිමය භාවය සහ දැනුම පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. එවැනි අවස්ථාවකදී මෙලෙස බහුවර්ණ ප්‍රශ්න ලබා දී අර පරිපාටිගත කරුණු විමසීමම හාසියට කරුණක් හේතුව අපි දන්නා ආකාරයට මේ පරිපාටිගත කරුණු නිවැරදිව ඉටු කිරීමෙන් යුක්තව තමයි කලින්දු ඇත්තටම මේ සියල්ල සනාථ කරලා තිබෙන්නේ. අනිත් කාරණය තමයි මෙවැනි අවස්ථාවකදී දැන් ශ්‍රී ලංකාවේ කලින්දු ඔබට හිතෙන්නේ නැද්ද ශ්‍රී ලංකාවේ කලින්දු මේ අපි සූදානම් වෙන්නේ 75 වන මැතිවරණයේ සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පස්සේ මැතිවරණ 74ක් පවත්වලා තියෙනවා. අපි හරියට කතා වෙන්නේ මේ අපි මංගල මැතිවරණයට සඳහා සහභාගී වෙනවා වගේ. මේක ඇත්තටම මේ පළවෙනි මැතිවරණය නෙමෙයි ශ්‍රී ලංකාවේ. අනිත් එක තමයි මම ගණන් බැලුවා දැනට සහයන් අරන් තියෙනවා 10කට වැඩි ගණනක් මැතිවරණය නොපැවැත්වීම සඳහා. එතකොට කලින්දු කොහොමද ගුරුවරයෙක් උගන්වන්න බෑ කිව්වොත් මොකද වෙන්නේ? ඒ වගේ දේශපාලන පක්ෂයක් කිව්වොත් මොකද? මැතිවරණ එපා මැතිවරණයට තරඟ කරන්න බෑ කියලා වක්‍රව කිව්වොත් මොකද වෙන්නේ? ඒ නිසා මෙතන තියෙන්නේ දේශපාලන පක්ෂ නිර්මාණය විය යුත්තේ තරඟ කරන්න. ජනතාවගේ කැමැත්ත ලබා ගන්න. දෘශ්‍යවාදයන් ජනගත කරමින් දේශපාලන දැනුම ලබා දීමත් කරන්න ඕන. ඒ අතරේ ජනමතය උරගා බලන්න ඕන. එම නිසා මෙහිදී තියෙන්නේ දේශපාලන පක්ෂයක් හෝ දෙකක් නිකන් මැතිවරණයට බයයි නැත්නම් ඒ සඳහා දුර්වර්ණ උත්සාහයන් ගැනීම. එතකොට අර ලිපියට අදාළ කරුණත් එහෙම එකක්. එතකොට අපිට පේන දේ තමයි ඉතාම ලොකු වට්ටෝරුවක් තියෙනවා එකකින් හෝ උත්සාහ ගන්නවා මැතිවරණය කල් දැමීම සඳහා.